ආයුබෝවන් කියල පිළිගන්නවා හැම දෙනෙක්ම. අද වීඩියෝෙන් කතා කරන්නේ ඉතාමත්ම සුවිශේෂී රටක් වන පැපුවා නියුගිනියාව පිළිබඳව. ඇතරම් පැපුවා නියුගිනියාව මොනතරම් සුවිශේෂීද කියනවනම් මෙය සැලකෙනවා ලෝකෙ වැඩිම භාෂා ප්‍රමාණයක් පවතින රට විදියට. ඒ අනුව මෙහි ජනවර්ග දහසකට වැඩි ප්‍රමාණයක් ජීවත් වෙද්දී භාෂා 800කට වැඩි ප්‍රමාණයක් භාවිතා වෙනවා. මීට අමතරව ගත්තොත් පැපුවා නියුගිනියාව සැලකෙනවා ලෝකෙ අඩුවෙන්ම ගවේෂණය කළ රටක් විදියටත්. ඒ අනුව මෙහි සමාජීය වශයෙන් විශාල සංස්කෘතික විවිධත්වයක් සහ පාරිසරික වශයෙන් විශාල ජෛව විවිධත්වයක් පවතිනවා. කෙසේ වෙතත් අඩසියවසකට ආසන්න කාලයක් පුරා ඕස්ට්‍රේලියාව විසින් මෙහි විශාල වශයෙන් සමාජීය සහ පාරිසරික පරිහානියක් සිදු කර තිබෙනවා. එම කාලය තුළ මෙහි සැලකිය යුතු ගෝත්‍රික කණ්ඩායම් ප්‍රමාණයක් මෙහි පිටින් තුරන් වී ගොස් ඇති බවටත් වාර්තා වෙනවා. එහි ප්‍රතිඵලයක් විදියට එම කාලය තුළ මවුන්ට සැලකිය යුතු සංස්කෘතීන් ප්‍රමාණයක් සහ භාෂා ප්‍රමාණයක් අහිමි වෙනවා. කෙසේ වෙතත් තවමත් පැපුවා නියුගිනියාව සැලකෙනවා ලෝකෙ ඉහළම විවිධාංගීකරණයක් සහිත රටක් විදියට. ඉතින් අද වීඩියෝෙන් මේ සුවිශේෂී රට පිළිබඳ ඔබට වැදගත් සියලුම කාරණාවන් පිළිබඳ සොයා බලමු. මේ නිල වශයෙන් හඳුන්වන්නේ ඉන්ඩිපෙන්ඩන්ට් ස්ටේට් ඔෆ් පැපුවා නියුගිනියා නමින්. රටේ රජු සහ රාජ්‍ය ප්‍රධානියා විදියට සැලකෙන්නේ මහා බ්‍රිතාන්‍ය තුන්වැනි චාර්ල්ස් රජු. කෙසේ වෙතත් පැපුවා නියුගිනියාව තුළ ඔහු නියෝජනය කරන්නේ ආණ්ඩුකාරවරයෙක් විසින්. ඒ අනුව මේ වන විට ආණ්ඩුකාර ධූරයේ කටයුතු කරන්නේ බොබ් ඩඩේ මහතා. ඇතරම් පැපුවා නියුගිනියාව කියන්නේ අග්‍රාමාත්‍යවරයාට බලතල පවතින රටක්. ඒ අනුව මෙහි වර්තමාන අගමැති ලෙසින් කටයුතු කරන්නේ ජේම්ස් මරම්පේ මහතා. සාමාන්‍යයෙන් මෙහි දේශපාලන බලතල පවතින ආකාරය ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, කැනඩාව වගේ රටවලට සමානයි. මොකද එම රටවලත් රජු සහ රාජ්‍ය ප්‍රධානියා ලෙසින් කටයුතු කරන්නේ බ්‍රිතාන්‍ය තුන්වැනි චාර්ල්ස් රජු විසින්. ඇතරම ශ්‍රී ලංකාවෙත් බොහෝ දෙනෙක් කියනවා ඇහිලා තියෙනවා අපි තවමත් බ්‍රිතාන්‍යයට යටත් වෙලා හිටියනම් හොඳයි කියලා. ඇතරම ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් බ්‍රිතාන්‍ය සම්භවයක් තියන අය ඉන්නේ ඉතාමත්ම සුළු ප්‍රමාණයක්. එය සැලකිය යුතු ප්‍රතිශතයක් නෙමේ. ශ්‍රී ලංකාවේ අතිබහුතරයක් ඉන්නේ දකුණු ආසියානු සම්භවයක් තියෙන ශ්‍රී ලාංකිකයන්. ඉතින් ශ්‍රී ලංකාවත් මේ වෙනකම් බ්‍රිතාන්‍යයට යටත් වෙලා හිටියනම් දකුණු ආසියානු සම්භවයක් තියෙන නියම ශ්‍රී ලාංකිකයන්ට මොකක් වෙයිද කියලා දැනගන්න පුළුවන් හොඳම රට තමයි පැපුවා නියුගිනියාව. ඒ නිසා මේ වීඩියෝ අවසන් වනතෙක් රැඳී සිටින්න කියලා පුංචි මතක් කිරීමක් කරනවා. දැන් අපි සොයා බලමු රටේ භූගෝලීය පිහිටීම් පිළිබඳව. පැපුවා නියුගිනියා භූගෝලීය වශයෙන් අයත් වෙන්නේ ඔසේනියාවට. ඒ අනුව මේ ඉන්දුනීසියාවට නැගෙනහිරින් සහ ඕස්ට්‍රේලියාවට උතුරින් පිහිටා තිබෙනවා. ඇතරම් පැපුවා නියුගිනියාවට අයත් දූපත ප්‍රධාන වශයෙන් රටවල් දෙකක් අතර බෙදී යනවා. එහි බටහිර ප්‍රදේශයේ පිහිටා තිබෙන්නේ ඉන්දුනීසියාව. ඒ අනුව මවුන් ඉන්දුනීසියාවත් සමගින් කිලෝමීටර් 824ක දේශ සීමාවක් බෙදා ගන්නවා. රටේ සම්පූර්ණ විශාලත්වය වර්ග කිලෝමීටර් 462840යි. ඒ අනුව මේ හඳුන්වන්න පුළුවන් ලෝකෙ 54වෙනි විශාලම රට විදියට. රට තුළ ප්‍රධාන වශයෙන් වැසි වනාන්තර, ගිනි කඳු සහ කඳු පවතිනවා. ඒ වගේම මෙහි විශාල සත්ව සහ සාක ප්‍රජාවක් ජීවත් වෙනවා. ඒ නිසා තමයි පැපුවා නියුගිනියාව සැලකෙන්නේ ලෝකෙ ඉහළම ජෛව විවිධත්වයක් සහිත රටක් විදියට. අගනුවර සහ විශාලම නගරය හඳුන්වන්නේ පෝට් මෝස්බේ නමින්. ඇතරම් පැපුවා නියුගිනියාවට පවතින ටිකක් දිග නමක්. ඒ නිසා මෙය කෙටියෙන් හඳුන්වන්නේ PNG නමින්. 2024 වර්ෂයේ වෙද්දී PNG ජනගහනය මිලියන 11.7ක් වෙනවා. ඒ අනුව රටේ විශාලත්වයට සාපේක්ෂව මෙහි ජීවත් වෙන ඉතාමත්ම අඩු ජනගහනයක්. එම ජනගහනය ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් අඩකට සමාන කරන්න පුළුවන්. ඒ අනුව ජනගණත්වය දක්වනවා වර්ග කිලෝමීටර් 1ට පුද්ගලයන් 15ක් විදියට. සාමාන්‍යයෙන් ඕනෑම රටක ජනගහනය ප්‍රධාන වශයෙන් ව්‍යාප්ත වෙලා තියෙන්නේ අගනුවර සහ ප්‍රධාන නගර ආශ්‍රිතව. නමුත් මෙහි ජනගහනයෙන් ප්‍රධාන නගර ආශ්‍රිතව ජීවත් වන බවට වාර්තා වෙන්නේ 20%කටත් වඩා අඩු ප්‍රමාණයක්. ඒ අනුව මෙහි වැඩි වශයෙන් පුද්ගලයන් ග්‍රාමීයව ජීවත් වෙනවා. දැනට වාර්තා වන විදියට මෙහි ජනවර්ග 10%කට වැඩි ප්‍රමාණයක් ජීවත් වෙනවා. ඒ අතරින් වැඩි ජනවර්ග ප්‍රමාණයකට ඔවුන්ටම ආවේණික වූ සංස්කෘතියක් පවතිනවා. ඒ වගේම පැපුවා නියුගිනියාව තුළ මේ වන විට හඳුනාගෙන ඇති භාෂා ප්‍රමාණය 851ක් වෙනවා. කෙසේ වෙතත් මේ අතරින් නිල භාෂාවන් වෙන්නේ ඉංග්‍රීසි, හිරි මොටු, PNG සිං ලැංග්වේජ් සහ ටෝක් පිසින් භාෂාවන්. PNG සැලකෙනවා දැඩි බ්‍රිතාන්‍ය පාලනයට යට වූ ඕස්ට්‍රේලියානු යටත් විජිතයක් විදියට. ඒ අනුව අඩසියවසකටත් වැඩි කාලයක් පුරා ඕස්ට්‍රේලියාව විසින් මෙය ඍජු යටත් විජිතයක් විදියට පවත්වාගෙන ගියා. එම කාලය තුළ ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ සිදු වුණා වගේම දැඩි මානව ඛේදවාචකයක් පැපුවා නියුගිනියාව තුළ සිදු වෙනවා. ඒ නිසා මෙහි සැලකිය යුතු ගෝත්‍රික කණ්ඩායම් ප්‍රමාණයක් එම කාලය තුළ සදහට මිහි පිටින් තුරන් වී යනවා. ඔවුන් සමගින් ඔවුන්ගේ සංස්කෘතීන් වගේම භාෂාවනුත් වැළලී ගොස් තිබෙනවා.
ඔබ ඔස්ට්‍රේලියානු ඉතිහාසය පිළිබඳ දැනුවත් කෙනෙක් නම් සොරකම් කළ පරම්පරාවන් පිළිබඳ දැනුවත් ඇති. එය ඔස්ට්‍රේලියාව තුළ ප්‍රධාන වශයෙන් සිදුවෙන්නේ 1910ත් 1970ත් අතර කාලය තුළ. එම කාලය තුළ ඔස්ට්‍රේලියානු ආදිවාසීන්ගේ ළමුන් දෙමව්පියන්ගේ නෑත් කරමින් බටහිර සංස්කෘතීන් හුරු කරනවා. ඒවගේම ඔවුන්ගේ පාරම්පරික භාෂා සහ ආගම් තහනම් කරනවා. එම ක්‍රියාවන්ට විරුද්ධ වන දරුවන් සහ ගෝත්‍ර ඉතාමත්ම අමානුෂික විදියට ඝාතනය කළ බවටත් වාර්තා වෙනවා. එම කාලේ ඕස්ට්‍රේලියානු භූමිය සිදු කළ එම ඛේදවාචකයන් ඒ ආකාරයටම පැපුවා නිව්ගිනියා භූමිය සිදු කර තිබෙනවා. ඊට අමතරව බටහිර යටත් විජිතකරණයෙන් මොවුන්ට දැඩි සෞඛ්‍ය අර්බුදවලටත් මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ අනුව එම කාලය තුළ විශාල වශයෙන් වසූරියා, ඉන්ෆ්ලුවෙන්සා වගේ වෛරස් වර්ග රටපුරා ව්‍යාප්ත වෙනවා. ඇතරම් මේ ගෝත්‍රික කණ්ඩායම් වලට ප්‍රතිශක්තියක් නැහැ. මොකද මොවුන් බාහිර සමාජයට වැඩි වශයෙන් නිරාවරණය නොවන පුද්ගලයන්. ඒ නිසා එම සමය තුළ විශාල වශයෙන් මේ ලෙඩ රෝගවලිනුත් පුද්ගලයන් මියගොස් ඇති බවට වාර්තා වෙනවා. බොහෝ යටත් විජිතවල සොදේශික ජනවර්ගවලට අත්විඳින්න සිදු ඛේදනීයම දෙයක් වෙන්නේ පහත් කොට සැලකීම. එමගින් අධ්‍යාපනය, සෞඛ්‍ය, ආගම, ඡන්දයිතිය වගේ දේවල් වලින් සමායිතිය ඔවුන්ට ලැබෙන්නේ නැහැ. මේ සියලුම කාරණාවන් පදනම් කරගෙන පසුගිය සියවසේදී පැපුවා නිව්ගිනියාව තුළ විශාල සමාජීය සහ පාරිසරික පරිහානියක් සිදු වෙනවා. දැන් අපි සොයා බලමු පැපුවා නිව්ගිනියාවේ ආර්ථිකය සහ ජීවන තත්ත්වය පිළිබඳව. 2024 වර්ෂයේ වෙද්දී පැපුවා නිව්ගිනියාවේ සමස්ත දාල් දේශීය නිෂ්පාදනය ඇමරිකන් ඩොලර් බිලියන් 31.6ක් වෙනවා. ඒ අනුව මේ හඳුන්වන්න පුළුවන් ලෝකේ 110 වෙනි විශාලම ආර්ථිකය විදියට. අර්බුද තිබියදී ශ්‍රී ලංකාවේ දාල් දේශීය නිෂ්පාදනය ඇමරිකන් ඩොලර් බිලියන් 75ක් වෙනවා. ඒ වගේම මිලදී ගැනීමේ බල සමානාත්මතාවයේ දැක්වෙන්නේ ඇමරිකන් ඩොලර් බිලියන් 41.9ක් විදියට. ශ්‍රී ලංකාවේ එමාගේ ඇමරිකන් ඩොලර් බිලියන් 322ක් වෙනවා. ඒ අනුව 2024 වර්ෂයේ වෙද්දී PNG ඒකපුද්ගල දාල් දේශීය නිෂ්පාදනය ඇමරිකන් ඩොලර් 2581ක් වෙනවා. ඒකපුද්ගල දාල් දේශීය නිෂ්පාදනය අනුව මේ හඳුන්වන්න පුළුවන් අඩු ආදායම්ලාභී රටක් විදියට. මෙහි පවතින කෘෂිකර්මාන්තය, පතල් කැණීම සහ සේවා අංශය පදනම් කරගත් මිශ්‍ර ආර්ථිකය. ඒ අනුව රටේ ජනගහනයෙන් වැඩි පිරිසක් කෘෂිකර්මාන්තය සිදු කරනවා. කෙසේ වෙතත් මේ විශාල වශයෙන් ඛනිජ සම්පත් පවතින රටක් විදියට හඳුන්වන්න පුළුවන්. ඒ අනුව රටේ ප්‍රධානම අපනයන විදියට සැලකෙන්නේ තඹ, රන්, තෙල්, ස්වාභාවික වායු සහ කෝපි. ඊට අමතරව ෆාම් ඔයිල් සහ කොකෝවා ඇතුළු තවත් කෘෂිකාර්මික නිෂ්පාදන සැලකිය යුතු ප්‍රමාණයක් අපනයනය කරනවා. විශාල වශයෙන් ස්වභාවික සම්පත් තිබියදීත් මෙහි ආර්ථිකය සැලකෙන්නේ අවිධිමත් සහ අසමාන ආර්ථිකයක් විදියට. ඇතරම් පැපුවා නිව්ගිනියාව කියන්නේ මුලින් සඳහන් කළා වගේ දැඩි බ්‍රිතාන්‍ය බලයට යට වූ ඕස්ට්‍රේලියානු යටත් විජිතයක්. ඒ අනුව මොවුන් ඕස්ට්‍රේලියාවෙන් නිදහස ලබා ගන්නේ 1975 සැප්තැම්බර් 16 වෙනිදා. නිදහස ලැබීමට පෙර ඕස්ට්‍රේලියාව විසින් මෙහි විශාල වශයෙන් සම්පත් කොල්ල කෑම සිදු කරනවා. එම සමයේදී පැපුවා නිව්ගිනියාවේ විශාල පාරිසරික හානියක් සිදු වී ඇති බවටත් වාර්තා වෙනවා. කෙසේ වෙතත් නිදහසෙන් පසුවත් මොවුන්ගේ ප්‍රධානම ආර්ථික හවුල්කරුවා වෙන්නේ ඕස්ට්‍රේලියාව. ඒ අනුව අද වන විටත් මෙහි ස්වභාවික සම්පත් සම්බන්ධයෙන් ගනුදෙනු සිදුවෙන්නේ ඉතාමත්ම දූෂිතව. උදාහරණයක් විදියට එය ප්‍රංශය සහ නයිජර් අතර සිදුවන යුරේනියම් ගනුදෙනු වලට සමාන කරන්න පුළුවන්. මේ තත්ත්වය මත පැපුවා නිව්ගිනියාවේ ආදායම් බෙදී යන්නේ ඉතාමත්ම සුළු පිරිසක් අතර පමණයි. ඇතරම එය බොහෝ යටත් විජිතවල පවතින පොදු තත්ත්වයක් විදියට හඳුන්වන්න පුළුවන්. ඔබට මේ සිටීමේ රතු පැහැයෙන් දැක ගන්න පුළුවන් වෙන්නේ ගිනි සංගුණකයේ ඉහළම රටවල්. එය තවත් පැහැදිලි කරනවා නම් එම රටවල් හඳුන්වන්න පුළුවන් ලෝකයේ ආදායම් අසමානම රටවල් විදියට. ඒ වගේම සාපේක්ෂව එම රටවල් දූෂණ දර්ශකයනුත් ඉතාමත් ඉදිරියෙන් සිටිනවා. ඒ අනුව ලෝක දූෂණ දර්ශකයෙන් පැපුවා නිව්ගිනියාවට හිමිවෙන්නේ 130 වෙනි ස්ථානය. ආදායම් අසමානතාවයේ තවත් ප්‍රධානම ප්‍රතිඵලයක් වෙන්නේ ඉහළ අපරාධ අනුපාතයක් ඇතිවීම. ඔබට මේ සිටීමේ තද රතු පැහැයෙන් දැක ගන්න පුළුවන් වෙන්නේ ලෝකේ අපරාධ අනුපාතයේ ඉහළම රටවල්. එහිත් ඉදිරියෙන් මින රටවල් විදියට පැපුවා නිව්ගිනියාව, දකුණු ආප්‍රිකාව, කොලොම්බියාව වගේ රටවල් හඳුන්වන්න පුළුවන්. රටක ජීවන මට්ටම මනින්න පුළුවන් පිළිගත් සහ නිවැරදිම දර්ශකය වෙන්නේ HDI. ඒ කියන්නේ මානව සංවර්ධන දර්ශකය. එම දර්ශකයට අනුව පැපුවා නිව්ගිනියාව රැඳී සිටින්නේ 154 වෙනි ස්ථානය. ශ්‍රී ලංකාව එම ලයිස්තුවේ රැඳී සිටින්නේ 72 වෙනි ස්ථානය. මුලින් සඳහන් කළා වගේ මෙහි ස්වභාවික සම්පත්වල ධනය බෙදී යන්නේ ඉතාමත්ම සුළු පිරිසක් අතර පමණයි. ඒ නිසා අතිබහුතරයක් වන දුප්පත් ජනගහනයේ ප්‍රධානම ආදායම් මාර්ගය වෙන්නේ කෘෂිකර්මාන්තය. නමුත් පැපුවා නිව්ගිනියාව කියන්නේ විශාල වශයෙන් ස්වභාවික ආපදා සිදුවන රටක්. මෑත කාලීනවත් මෙහි සිදු විශාල භූමිකම්පාවක් නිසා ගම්මාන කිහිපයක්ම යට වී ගියා. මොකද මෙහි නිරන්තරයෙන් අධික වර්ෂාපතනය නිසා ගම් වතුර සහ නායෑම ඇති වෙනවා. එය ඍජුව මොවුන්ගේ කෘෂිකර්මාන්තවලට බලපානවා. ඊට අමතරව මුලින් සඳහන් කළා වගේ මෙහි ජනගහනයේ 80%කටත් වැඩි පිරිසක් ජීවත් වෙන්නේ ග්‍රාමීයව. නමුත් රටේ ග්‍රාමීය ප්‍රදේශවල යටිතල පහසුකම් ඉතාමත්ම දුර්වලයි. ඇතැම් ප්‍රදේශවලට මාර්ග පහසුකම් පවා නොමැති තරම්.
රටේ සෞඛ්‍ය සහ අධ්‍යාපන තත්ත්වයේ පවතින ඉතාමත්ම දුර්වල මට්ටමකින්. උදාහරණයක් විදියට ජනගහනයෙන් අඩකටත් වැඩි පිරිසකට සාක්ෂරතාවයවත් නැහැ. ඒ වගේම ග්‍රාමීය ප්‍රදේශවල ළමුන්ට අධ්‍යාපනය සඳහා ප්‍රවේශය පවතින ඉතාමත්ම සුළු වශයෙන්. මෙහි සෞඛ්‍ය සම්බන්ධයෙන්ුත් පවතින එවැනිම තත්ත්වයක්. මෙහි ඇති තවත් ප්‍රධානම ගැටලුවක් වෙන්නේ ඉතාමත්ම අඩු ව්‍යාපාර නිදහස. රටේ ප්‍රධාන වශයෙන් ව්‍යාපාර බලය පවතින ධනවත් පැලැන්තියට පමණයි. රටේ දේශපාලනය පිළිබඳ කතා කරොත් මුලින් සඳහන් කළා වගේ මෙහි පවතින ඉතාමත්ම දූෂිත පාලනය. මේ තත්ත්වය මත රට පුරාම අකාර්යක්ෂමතාවය, විනිවිදභාවයක් සහ නියාමනයක් නොමැතිකම දැක ගන්න පුළුවන්. රටේ ආරක්ෂාව සම්බන්ධයෙන්ුත් කිසිසේත්ම සතුටු වෙන්න බෑ. මෙහි අපරාධ අනුපාතය ඉතාමත් ඉහළ මට්ටමකින් පවතිනවා. ඒ පිළිබඳ ඔබට මේ සිතියමෙන් හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඒ අනුව පැපුවා නියුගිනියාව හඳුන්වන්න පුළුවන් නීතිය වල්වැදී ඇති රටක් විදියට. මේ සම්බන්ධයෙන් සිදු කළ ඩොකියුමන්ටලි ඔබට YouTube එකෙන් ඕනතරම් හොයා ගන්න පුළුවන්. ඉතින් ඔබට පැපුවා නියුගිනියාව පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගන්න අවශ්‍යයි නම් ඒ ඩොකියුමන්ටලි නරඹන්න කියලා මතක් කරනවා. අද වීඩියෝ පැපුවා නියුගිනියාව පිළිබඳ දැනගන්න කැමැත්තෙන් ඉඳපු අයට ඉතාමත්ම වැදගත් වෙන්න ඇති කියලා හිතනවා. ඉදිරියටත් මේ වගේ වටිනා වීඩියෝස් නරඹන්න අපිව subscribe කරන්න අමතක කරන්න එපා. සුබ දවසක් හැම දිනෙකටම.